අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත සවස ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් හඳුනාගත් විකෘති කොරෝනා ප්‍රභේදය මහනුවරත් දමුල් ආර්ථික මධ්‍යස්ථානයේ කොවිඩ් අවසාදිතින් 42ක් ආර්ථික මධ්‍යස්ථානයේ දින 3ක් වසාදමයි හෝමාගම රෝහලත් තරුණ කොරෝනා ආසාදිතින්ගින් පිරෙයි කොළඹින් වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් පිළියන්දල තලංගම කොටුව කොට්ටාව සහ මොරටුවෙත් රෝගීන් වැඩි පිරිසක් මේ මොහොතේ රට අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රී ලංකාව වැනි රටවල් වලට කරන්න බෑ කොවිඩ් උවදුරට විසඳුම එන්නත් කරන්නයි ජනතාවගේ වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි ජනපති අවධාරණය කරයි ඉදිරි දසතිය තුල රාජ්‍ය සහ පෞද්ගලික උත්සව සාද නැවැත්වීමටත් රජය තීරණය කරයි කොවිඩ් තෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි සජිත් කියයි ඉබ්බාගමුවේ සහ මුලතිව් ප්‍රදේශයේ පිපිරීම් එක එක් මරුට දෙදෙනෙකුට තුවාල රිෂාඩ් සහ රියාජ් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CID තීරණය කරයි අයිස් කිලෝ 7ක් යාපනයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් හඳුනාගත් විකෘති කොරෝනා ප්‍රභේදය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා මේ අතර හෝමාගම මූලික රෝහලේ කොවිඩ් වාට්ටුව සියල්ල රෝගීන්ගෙන් පිරේ යම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමට තවත් නව වාට්ටු දෙකක් අද දින විවෘත කළ බවයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙටියාරච්චි මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු ඒ දින තුල මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. දිස්ත්‍රික්ක 22කින් ඒ වර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 218ක්. කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්තල, තලංගම, කොටුව, කොට්ටාව සහ මොරටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි ආසාදිතයින් වර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් වර්තා වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛ්‍යාව 150ක්. ඉන්පසු වැඩි මාසාදීන් පිරිසක් වර්තා වූයේ කළුතර දිස්ත්‍රික්කයෙන් විදේශයන්හි සිට පැමිණි 15 දෙනෙකුද ඒ වර්තා වූ ආසාදීන් අතරට අයත් ඊයේ දින මෙරට තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 5159ක් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රට තුල පැතිර යන නව කොරෝනා වෛරසයේ කුමක්ද සොයා ගැනීමට විශේෂ පරීක්ෂණ කටල විදේශයන්ගෙන් ගෙන්වීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා. ඔබ දකින්න ඇති දැඩි සත්කාරයක කවල පවා තරුණ පුද්ගලයන් අතුල් කිරීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. අප විද්‍යාගාර මට්ටම පරීක්ෂණ කරනකොට අපි දැක්කා වෙනදා නොදුටු ආකාරයේ වෙනසක් PCR පරීක්ෂණ කොරෝනා වෛරසයක හඳුනා ගන්න පුළුවන් මොකද කොරෝනා වෛරසයක හඳුනා ගැනීමත් අපි ටාගට්ස් දෙක තුනක් පාවිච්චි කරනවා හැබැයි මේ සිලෙක්ටඩ් මේ තෝරාගත් එක ටාගට් එකක් හඳුනා ගන්නේ නැහැ කියන්නේ ඒකෙන් අදහස් වෙනවා යම්කිසි විකෘතියක් සිදු වෙලා තිනවා කියලා මේ SDN එකේ අපි ඒක අප්‍රේල් මාසයේ මේ අවුරුද්දෙන් පස්සේ විශේෂයෙන්ම දැක්කා විශේෂයෙන්ම අපිට ලැබිච්ච සාම්පල් වල කොළඹ සහ කුරුණෑගල අපිට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා නුවර ප්‍රදේශයේ සාම්පල වලත් මෙවැනිම වෙනසක් තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අතහවුරු කිරීමට තව ටික දවසක් යනවා මොකද හේතුව මේක මූලික අවස්ථාවක් මේ වෙනසේ අපි ඉතින් වෙනස තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන පරීක්ෂණත් සියලුම දේවල් සූදානම් කරලා තියෙනවා. මට අමතර අපි අද දිනේ සහ හෙට දිනේ බලාපොරොත්තු වෙන සිටනවා මේ SGN එකේ අදාළව තියෙන විකෘති පහක් හඳුනා ගන්න පුළුවන් PCR කට්ටලක් ලැබෙවි කියලා. ඒක ලැබුණු වහාම අපි පරීක්ෂණ පටන් ගන්න. අපි බලාපොරොත්තු වෙන අගහරුවක් දෙන වෙන විට මේ විකෘති ජාන විකෘති සහ පහ ගැන අවබෝධයක් ඇති කරගන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 3ක් తాවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිදු කළ ආඹු කොවිඩ් පරීක්ෂණ 190කින් 42 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීමත් සමගයි මවනල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ නිරෝධහනිට ලක් කර තිබූ පුත්කලින් 90ක් අතරින් 43 දෙනෙකු ආසාදිතින් බවට තහවුරු වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. පසුගිය දිනක ආසාදිත පුත්කලින් 12 දෙනෙකු හමු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයන නිරෝධහනිට ලක් කර පුත්කලින් 90 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා.
කොවිඩ් ආසාදිතයෙකු වර්තා වීමත් සමග විදුලි බල මණ්ඩලයට අයත් හලාවත කිරියන් කල්ලිය පාරිභෝගික මධ්‍යස්ථානය ඊයේ සිට වසා දැමීමට මූන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කටයුතු කර තිබෙනවා. එම කාර්යාලයේ සේවය කරමින් සිටි රේදුරෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණා. ඒ හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරමින් සිටි සියලුම දෙනා නිරෝධායනය කිරීමටයි පියවර ගෙනැත්තේ. කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන් වූ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇතුළු එහි පවත්වාගෙන ගිය කොවිඩ් රෝගී වට්ටු සියල්ල මෙවැනි විට රෝගීන්ගෙන් පිරියම හේතුවෙන් තවත් වට්ටු දෙකක් අද සිට රෝගීන් සඳහා විවෘත කර තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ දැනට කොවිඩ් සඳහා වෙන් කර දැඩි සත්කාර ඒක සහ සියලු වට්ටු කොවිඩ් රෝගීන්ගෙන් පිරියවසනයි. ඒ නිසා අපි තීරණය කරා හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද දින සිට වෙන් කරන්න. මෙහිදී අපි දකින විශේෂ දේ තමයි මෙවර දැඩි සත්කාර ඒකකට ඇතුළු වෙන්නේ ගියර වගේ නෙවෙයි තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූත රහිත රෝගීන් මේ විශේෂත්වයක් මෙහිදී වැදගත්ම දේ ජනතාව දැනුවත් විය යුතුයි අපි කතරම් වාට්ටු හෝ රෝහල් කොවිඩ් සඳහා වෙන් කරත් ජනතාව පරිස්සම් වෙන්නේ නැත්නම් මේ රෝගය පැතිරීම වළක්වා ගන්න බෑ COVID-19 වෛරසයේ යලිත් පැතිර යාමේ අවධානම හේතුවෙන් සෞඛ්‍යංශ විසින් මුකාබරණ පළඳින ලෙස ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව හැට නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් මුකාබරණ නොපැළඳ සහ පැළඳ ඇති මුකාබරණ නිසි ලෙස නොපැළඳ නගරයේ ගමන් කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා මාස්ක් එක දාගන්න හරිය. අංකල් මාස්ක් එක උඩට දාගන්න කටු නෙමේ. මාස්ක්. අයියා කො මාස්ක් එක. කටු නෙමේ අයියා මාස්ක් එක දාගන්න. අංකල් මාස්ක් එක කො. ඒ තරම් එසේම බේරුවල පොලිස් බල ප්‍රදේශයේ මුක ආවරණ නොමැතිව ගමන් ගත් පුත්කලින් සොයා බේරුවල පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. ඔය මාස්ක හරියට දාන්න ඕනේ. මේව පටලවල දාන්න එපා. නිකම් මාස්ක දාන්න. දැන් බලන්න ඔය කොහොම මාස්ක එක? මාස්ක කැඩිලාද? ආ මේ මාස්ක දෙන්න මෙයාට. දරුවෝ කියන දේ අහන්න. ඔයගොල්ලන් ආරක්ෂා කර තමයි මේ උපදෙස් දෙන්නේ අපි. කොවිඩ් වෛරස් ව්‍යාප්තියේ දැඩි අවධානමකට ලක් වී ඇති මැදවචියේ නගරයේ ඉසින් බැස්සකල පුරාණ රජමහ විහාරයට අයත් වැවුතා උල්ලේ පිහිටි ආරාමයක සිදු කළ ධර්මදේශනා මාලාවක් නවතා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. අදාළ ධර්මදේශනා මාලාව නිරෝධායන නීතියට අනුගත නොවෙමින් සංවිධානය කර තිබීම ඊට හේතුව බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර වෙසක් පොහේ නිමිති කරගෙන පිරිස් ඒකරාශී වන අන්දමේ වැඩසටහන් සංවිධානය නොකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. දැනට රටේ පවතින තත්ත්වය අනුව ඉතාමත්ම පැහැදිලි තැනින් තැන අනුපකරු රාශියක් වර්ධනය වෙමින් තියෙනවා. මේ තත්ත්වය හැමවෙ එළඹෙන වෙසක් පොහේට විශේෂයෙන්ම අපි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දන්සල් සංවිධානය කිරීම, ඒ වගේම අනවශ්‍ය මහජන ඒකරාශී වීම සංවිධානය කිරීම, ඒ වගේම තොරන් නැතුළු මහජනතාව එකිය හැකි ස්ථාන සංවිධානය කිරීම නොකරන විදිහට දැනට රට තුල බලපවත්නා නිරෝධායන නීති අනුවත් එවැනි මහජන ඒකරාශී සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් විශේෂයෙන් ආගමික උත්සව කිසිවක් සංවිධානය කරන්න බෑ ආගමික ස්ථානවල වන්දනාමාන කිරීම පමණයි කළ හැක්කේ ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම අටමස්ථානාධිපති ගරු ස්වාමින්වහන්සේ විසින් තුරු මැද පළාත තුල සංචරණය නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම අනෙකුත් ප්‍රදේශවලත් ආගමික නායකින් එවැනි ඉල්ලීම් සහ පාලන අධිකාරිය වැනි ඉල්ලීම් රාශියක් කරලා තියෙනවා ඒ නිසා වෙසක් උත්සව වෙනුවෙන් කිසිදු අනවශ්‍ය මහජන ඒකරාශී වීම දේවල් සංවිධානය නොකරන කියලා කාරණිකව ඉල්ලනවා දිනපතාම මේ වන විට නැවතත් රෝගීන් 800ක් 900ක් විතර වාර්තා වීම සිදු වෙනවා ඉදිරි සති දෙක තුලත් ඉතාමත්ම තීරණාත්මක විදියට රෝගීන් වැඩිවීමේ අවදානම ඉතාමත්ම තදින්ම තියෙනවා මේ අවස්ථාවේදී අපේ රෝහල්වල කටයුතු කරන වෛද්‍යවරුන් විසින් වාර්තා කරනවා ඔවුන්ට මේ අවස්ථාවේදී වැඩි වැඩියෙන් රෝග ලක්ෂණ සහිතව පැමිණෙන පිරිස රෝග ලක්ෂණ නැතුව පැමිණෙන අයට වඩා වැඩි කියලා ඒ වගේම රෝග ලක්ෂණ ඇතුව පැමිණෙන අය අතර තරුණ පිරිස වෙනදාට වඩා වැඩි පිරිසක් ඉන්නවා කියන එකත් ඒ වගේම ඔවුන්ට දැඩි සත්කාර ලබා දීමට ඒ වගේම ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීමට සිදුවන අවස්ථාත් වෙනදාට වඩා වැඩි කියන බව වාර්තා වෙනවා මෙතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මහජන ආලින්දයේ වහම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ගුවන්තොටුපල පාලන අධිකාරිය පියවරගෙන තිබුණා කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පියවරගෙන තිබෙනවා ලොව පුරාම කොවිඩ් රෝගීන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක රෝහල් ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන් මිය යන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. එසේ ඉන්දියාවේ රෝහල් කිහිපයකම ඔක්සිජන් ටැංකිය පුපුරා යාම හේතුවෙන් කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් රැසකට සිය ජීවිතය අහිමි වුණා. අද එවැනිම පුවතක් ඉරාකයේ බැග්ඩාඩ් නුවරින් වාර්තා වී තිබුණා.
ඉරාකයේ බැග්දාඩ් නුවර COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් හටගත් ගින්නකින් COVID රෝගීන් 82 දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තෆා අල් ඛදිමී ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ඛේදජනක තත්වයක් වන අතර මේ පිළිබඳ වහම පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි. අද උදැසනින් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 349000ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1 කෝටි 69 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඉන්දියාවෙන් මෙලෙස 3 ලක්ෂයකට අධික කොරෝනා ආසාදිතයින් සහ 2000 ඉක්ම වූ කොරෝනා මරණ වාර්තා වී තිබුණේ අකණ්ඩව සිවවන දිනටයි. මේ අතර මීට සුළු මොහොතකට පෙර යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අද දින COVID-19 ආසාදිතයින් 650 දෙනෙකු හඳුනාගත් බවයි. අද සිට ඉදිරි දසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම ඉදිරි දසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව රැස්වීම සහ සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමටත් රජය තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අද දින සිට ඉදිරි දසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බවයි. එමෙන්ම ඉදිරි දසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව රැස්වීම හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමටද රජය තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. COVID-19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මෙම පියවර ගත් බවද ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් පවසනවා. අතර කොවිඩ් අභියෝගයේ සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටේදී ක්‍රියා කළ ආකාරයට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාවට අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. එමෙන්ම කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත් කරන්නේ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනතාවට එන්නත ලබා දීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව පවතින බවද ජනාධිපතිවරයා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුල අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බවත් ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත පුද්ගලින් 925242කට මෙවන විට ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි මාස මුල් සතිය තුල ආරම්භ කිරීමට නියමිත බවත් ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් කොවිඩ් මර්ධන නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356000ක් දෙනාට දෙවෙනි මාත්‍රාව ලබා දෙන බවත් ඉතිරි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පවසනවා. රුසියාවෙන් නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200000ක් අප්‍රේල් අවසානයේදීත් මාත්‍රා 400000ක් මැයි මාසයේදීත් මාත්‍රා 8 ලක්ෂයක් ජූනි මාසයේදීත් මාත්‍රා 12 ලක්ෂයක් ජූලි මාසයේදී ගෙන්වීමට නියමිත බවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති බවත් ජනාධිපතිවරයා සිහිපත් කරනවා. COVID-19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දෙමිය යුතුයයි සමහරු කල්පනා කරන බවත් ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිර නීතිය පැනවීම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයේ වෙමින් පවතින රටවලට කළ නොහැකි බවත් අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන්නන් බවත් ජනාධිපතිවරයා පවසනවා. එබැවින් රජයේ කාර්ය ඉටු කරන අතර ජනතාව රටේ තමගේ සුභසිද්ධිය තකා ස්වකීය වගකීම යුතුයකම ඉටු කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. රට තුල කොරෝනා තෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම රජය සම්පූර්ණයෙන්ම බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති 75 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමේ. අපේ රටේ කෝවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වෙලා ඉවරයි. මට ඇහෙනවා කියනවා මේක ජනතාවගේ වරදලු. ආණ්ඩුවේ වරදක් නෙවෙයි. කෝවිඩ් තුන්වෙනි රැල්ලට වග කියන්න ඕන මේ රටේ 120,000ක් ජනතාව. ඒක පුදුම ප්‍රකාශයක්. කොහොමද ජනතාව පමණක් වග කියන්නේ? එතකොට ජනතාවද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඇනවුම් කරන්නට ඕන? ජනතාවද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට මුදල් ගෙවන්න ඕන? ඒවා ආණ්ඩුවෙන් කරන්න ඕන දේවල්. නමුත් ලැජ්ජ නැතුව රාජ්‍ය බලය ලබාගත්තු මේ ආණ්ඩුව දැන් කියනවා තුන්වෙනි රැල්ලට වග කියන්නට ඕන
रटे जनता वाई की ऑक्सफर्ड एस्ट्राजेनिका एन्नत रटे सियलूम पुरवेसियंट लबादेन्ने कियन ए योजना अपि फलुमेम इदिरिपत्तर मम पहेदिलुम कियनवा कोविड तुंगवेनी रल्ल अपे रटे क्रियात्मक उने आंडुवे नोहकियाव निसा आंडुवे नोसलकिलिमत् भावे निसा मोकद आंडुव मास गानक रटे जनताव रवट्टन्न हेदुवा अर पेनिय पेन्नला ए काले तुल आंडुवट तिबुना मे रटे जनतावट ऑक्सफर्ड एस्ट्राजेनिका एन्नत गेन्नन दैन तवत् लक्ष गानकट देवेनी मात्राव देन्न बेरुव आंडुव करकिया गन्न देयक नैतुव ओब मोब अविदिमिन सिटिना संपूर्णेन्म आंडु क्रमवेदय हिर वेला नतर वेला मोनम देयक्वत् रटे सिद्ध वेन्ने नै हैबै रटे जनतावट एस्ट्राजेनिका एन्नत लबा देनव वेनुवट रटे क्रियात्मक वेनवा अरेस्ट जेनिका क्रमवेदय මෙවැනි විට වත්මන් ආණ්ඩුව සතුව කොවිඩ් එන්නත් ලක්ෂ 3ක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව අවුරුද්දට ජනතාවට දුන්නු පණිවිඩය තමයි දැන් කොවිඩ් ඉවරයි මේක මර්ධනය කරා ඒක ජයග්‍රහණය ඒ නිසා නිදහසේ අවුරුදු සමර මොකද අවුරුද්ද වෙනකොට ආර්ථිකය කඩාවැටලා මිනිස්සුන්ට කන්න බොන්න නැතුෙද්දී තවත් ප්‍රශ්න ගණනාවක් රටේ ඉස්මතු වෙලා තියෙද්දි සීනි ප්‍රශ්නේ පොල් තෙල් ප්‍රශ්නේ ආණ්ඩුවට ඕන නම් මේ ප්‍රශ්න අමතක කරලා රටේ ජනතාවට අවුරුද්ද සමරන්න කියන පණිවිඩය දෙන්න. ඒ හරහා අද තුන්වෙනි රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අනිත් බරපතල ප්‍රශ්නය. දැන් කොවිඩ් එන්නත් අපිට හම්බ වුණා මුලින් නොමිල ලක්ෂ 5ක් හම්බුණා. ඊට පස්සේ ලක්ෂ 5ක් මිලදී ගත්තා. WHO එකේ ලක්ෂ 3ක් හම්බුණා. ලක්ෂ 13ක් හම්බුණා. ඒක ලක්ෂ 13ක් හම්බෙනකොට ලක්ෂ 6 මාර්ගකට තමයි එන්නත දෙන්න පුළුවන්. මොකද එන්නත වාර දෙකකදී ලබා දෙනවා. හැබැයි රජය හරියට සංඛ්‍යාලේඛනයක් කියන්නේ ලක්ෂ 9 හමාරකට විතර එන්නත දුන්නයි කියලා කියනවා ලක්ෂ 9 හමාරකට එන්නත දුන්නා නම් තව ලක්ෂ 3ක් අතේ තියෙනවා හැබැයි අපි පහදලියොම කියනවා ලක්ෂ 3ක් ආණ්ඩුව සතුව රජයේ සතුව සෞඛ්‍යයන් සතුව නැහැ එහෙම තියෙනවා නම් අපි අභියෝග කරන්න පුළුවන් නම් ලක්ෂ 1 හමාරක් විතර තමයි ඉන්නේ සෞඛ්‍යංශේ අපේ මේ හෙදි වෛද්‍යවරු සුළු සේවකයෝ ඒ ලක්ෂ 1 හමාරට පුළුවන් නම් ලබන සතිය ගහලා පෙන්නන්න ලක්ෂ 1 හමාරක් නැහැ එන්න මොකද මේගොල්ලෝ එන්නත් හෝල්සේල් දුන්නා ප්‍රමුඛතාවයකින් තොරව දුන්නා දැන් හතර ගාතේ යනගෙන ඉන්නේ රජය වග කියන්න ඕන මේ වටපිටාව නිර්මාණය කිරීම සම්බන්ධව කොරෝනා තත්ත්වයේ පාලනය කිරීම සඳහා රජයක් හැටියට ගන්න තියෙන සෑම ක්‍රියාමාර්ගයක් මේ වෙනකොට අරගෙන තියෙනවා සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා මේක පාලනය කරන්න පුළුවන් කමක් ලැබිලා පාලනය කරලා තිබුණා හැබැයි අවුරුද්ද අවසන් හැමෝම ගමන් බිමන් ගියා ඥාති හම්බෙන්න ගියා ඒකත් එක්ක හැමෝම දන්නවා මේක වැඩි වෙන්න හේතුවක් වුණා කියලා ඉතින් සිංහල අවුරුද්ද වෙලේ ඇඳිරි නීතිය දාලා චහන්ති දාලා මේ සියල්ලම කරා නම් කියනවා අඩුම ගානේ ආණ්ඩු අවුරුදු කණ්ඩායම් මිනිසුන්ට ඉඩ දුන්නේ නැහැ මේ අවුරුද්ද කියලා. ඉතින් මේ වෙලේ දැන් අපි කියන්නේ නැවත වරක් සියලු දෙනාගේම සහයෝගය ලැබලා දුන්නොත් මේක පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉස්සරහත් කියලා පෙන්නවා සෞඛ්‍ය අංශය රජයත් පාලනය කර ලෝකේ අනිත් රටවල වලට පාලනය කරගන්න බැරුණත් අපි පාලනය කරලා පෙන්නලා තියෙනවා. දැනුත් ඒක කරන්න පුළුවන් ඔක්කොගේම සහයෝගය ලැබුණොත්. අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැතුව තමන් පුළුවන් තරම් නිවසේ වෙලා රැඳී සිටින්න පුළුවන් නම් මේ ගැටලුව විසඳා ගන්න සෞඛ්‍ය අංශයට සියලු දෙනාටම පුළුවන්කමක් තියෙනවා. इबागम प्रदेश निवसक सिधुपिपिरेमकिन तरुणी ददनको तुवल लबाते बिनवा ये रात्रि अटट पमन इब्बागमो पन्नल प्रदेश पदिंची तरुणीन दिदेनेकु मेमान तुरट मोहन दी एति अतर ओन विसिन यकड बट्याक तुलट तुन्मुलास रातिन्या करल तुल एति वेडिबेहत पुरवा पसुव एम यकड बट्या ग्लाइंडर्याक उपकारेन कैपीमट उत्साह किरीमेदी मेलेस पिपिरीम सिदुवति विनवा अनतुरिन बरपतल तुवाल लबु तरुणीन देदेना कडिनमिन कुरुनेगल शिक्षण रोहल वेत अतुलत कर एति अतर मेलेस तुवाल लबा एति एकम पौली सहोदरीन देदेनेक විසේක සහ 27 හැවරුදි වියෙහි පසුවන තරුණයින් දෙදෙනාගෙන් එකයිකු දැඩි පිලිසුම් තුවාල ලබා ඇති අතර අනෙක් තරුණයාගේ අතක ඇඟිලිවලට බරපතල තුවාල සිදුව තිබෙනවා අනතුරින් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ නිවස සහ නිවස අවට සෝදිසි මෙහෙයුමක්ද දියත් කළා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගොකරැල්ල පොලිසිය විසින් සිදු කරන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. මේ අතර මොළතිව් ප්‍රදේශයේ ලඳු කැලෑවක සිදු වූ තවත් පිපිරීමකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පිපිරීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ මොළතිව් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මේ සම්බන්ධයෙන් සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අද දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. ගොකරැල්ල පොලිස් වාසමේදී සිදුවීමක් වාර්තා වුණා. මෙහිදී තුවාලකරුවන් පවසා සිටින්නේ ඔවුන් තමන්ගේ නිවෙස් ආසන්නව පිහිටි එක්තරා වෙළඳසැලකින් ත්‍රිකෝණාකාර බට්ටා වර්ගයේ රතිඤ්ඤා නිවසට රැගෙන ආ බව එසේ රැගෙනීමෙන් අනතුරුව මල් වෙඩිල්ලක් නිර්මාණය කිරීම සඳහා යම් බටයකට මෙම රතිඤ්ඤාවල ඇති වෙඩි බෙහෙත් තදකර දැමීමෙන් අනතුරුව එය කපා දැමීමට උත්සාහ කිරීමේදී පිපිරීමක් ඇති වූ බවයි. කෙසේ වෙතත් මෙවුන් විසින් මල් වෙඩිල්ලක් සඳහා මේ ආකාරයට මෙවැනි කටයුත්තක් සිදු කළාද යනුවෙන් සඳහන් කරන කාරණය පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 10 දිනකින් පමණ මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒ වගේම අද දින සවස 2ට පමණ මුලතිව් පොලිස් වාසමේ වට්ටුවාකල් ප්‍රදේශයේදී එක්තරා කලපු ආසන්න ස්ථානයකට අවුරුදු 20ක සහ අවුරුදු 19ක තරුණයන් දෙදෙනෙක් ඔවුන් පවසන ආකාරයට ශරීර කෘත්‍යයක් සඳහා ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී එම ස්ථානයේ ඇති වූ යම් පිපිරීමක් නිසා 19 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම 20 හැවිරිදි තරුණයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු යාපනය රෝහලට මාරු කර තිබෙනවා. මෙම ස්ථානය බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම් විසින් යම් ආකාරයකට සුද්ධ පවිත්‍ර කරන ලද ස්ථානයක් බවට අනාවරණය වෙන්නේ. ඒ වගේම මෙම වැස්සත් සමග යම් ආකාරයකට මෙම ස්ථානයේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරීමක් මොවුන් මෙම ස්ථානට ගිය අවස්ථාවේ සිදුවාද යන කාරණය පිළිබඳව විමර්ශන සිදු කරනවා. අතරංගුටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදුදීන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට ආධාර අනුබල ලබා දීම සහ සම්බන්ධතා පැවැත්වීම යන චෝදනා මත ඊයේ දින අතරංගුටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුදීන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CID තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊ දින අතඩංගුටගත් රිෂාඩ් බදුදීන්ගෙන් සහ රියාජ් බදුදීන්ගෙන් මේවන විට ප්‍රශ්න කිරීම සිදු කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. ඊයේ දින අතඩංගුටගත් මෙම පුද්ගලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කිරීමටයි අවසර ලබාගෙන තිබුණේ. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුදීන් පාස්කු ප්‍රහාරය එල්ල කළ ස්වයන් ඝාතකයින් සමග සම්බන්ධතාවක් පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල ලබා දුන් බවට මේවන විට කරුණු අනාවරණය වී ඇති බවයි. පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් 8ක් සම්බන්ධ උද්ෘත ගොනු 8ක් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද පොලිසිය විසින් දිගින් දිගටම සිදු කරන විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස සනාථ වූ පසු මෙසේ වරින් වර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ලැබීම සිදු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. දේශපාලන පළගැනීම් සම්බන්ධයෙන් සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. අපිට විපක්ෂය අකල්මන්නේ කරන්න කිසිම අවස්ථාවක් පාස්කු කොමිස්සමේ පැහැදිලිව සඳහන් වෙනවා පාස්කු ප්‍රහාරයට පහුගේ රජයේ වග කියන්න ඕනේ. ඒතකොට පහුගේ රජයේ වග කියන්න ඕනේ කිව්වම මේ රනිල් මෛත්‍රී මේකට බිත්තිරේ හේතු කළා හරියන්නේ නැහැ. මේකට සජිත් ප්‍රේමදාස ඉන්නවා, මේකට ලක්ෂ්මන් කිරියල් ඉන්නවා, මේකට කබීර් රෂීම් ඉන්නවා, මේකට චම්පි කරනවා වගේ ඉන්නවා. ඇයි අද රිෂාඩ් බදුදීන් අතරම කොටගෙන? රිෂාඩ් බදුදීන් නැමැතිවරයාගේ සියලු සාක්ෂි අහුවෙලා තියෙනවා. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට දීලා තියෙනවා අවශ්‍ය සියලු සහාය. හැබැයි හරේන් ප්‍රනාන්දු මහා ලොකු වීරයෙක් වගේ කතා කරලා ඇවිල්ලා කට උත්තර දෙන්න කොම ඉස්පිරිතාලේ නවතිනවා. මෙහෙම පීචං දේශපාලනයක් විපක්ෂයේදී අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රිෂාඩ් අත්අඩංගුවට අරන් තියෙනවා. එතුමා වැරද්දක් කළා කියලා නඩු දාන්න පුළුවන්. ඇයි රිමාන්ඩ් කරලා හිරියර කරන්නේ? එතුමා මේ රට දාලා යන්නේ. එතුමා මාස ගානක් රිමාන්ඩ් එකේ හිටියා. අන්තිමට සාක්ෂි නැහැ කියලා එළියක් දැම්මා. දැන් ආයේ සාක්ෂි තියෙනවා කියලා අත්අඩංගුවට අරගෙන මේ සාක්ෂි හදලා දන්නේ නැද්ද? එහෙම සැකේකුත් තියෙනවා. අපේ ඉල්ලීමක් කරනවා එතුමාට අපයක් දෙන්න. එතුමාට පාර්ලිමේන්තුවේ රාජකාරිය තියෙනවා. ඔබ තුමල්ල මාර කතානේ කියන්නේ පාස්කු ප්‍රහාරයේ නින්දිතයන්ට දඩුවම් දෙන්නේ නැහැ කී කිය අපෙන් අහනයි ප්‍රමාද ගග. දැන් ඒ සඳහා අවශ්‍ය කරන සාක්ෂි විමර්ශනය කළ යම් කිසි ප්‍රමාණයකට අත්අඩංගුවට ගත්තන් පස්සේ දැන් කියනවා ඇයි අත්අඩංගුවට ගත්තේ කියලා. ඔබතෝ කෝටික ප්‍රශ්නයකනේ ඔබතුමා ලක්ෂ්‍ය දාන මෙහෙ කරන්නේ. අපි එදා කිව්වේ හරියට පරිගැනීම් තුල වැඩ කටයුතු කරන්නේ. රිෂාඩ් බදුදීන් මහත්තයාට එයාගේ සහෝදරයාට හරින් ෆර්නැන්ඩෝ මෙතුමාට මොනවද තියෙන චෝදනා?
ආණ්ඩුව ඉතාම නිශ්චිතව කියන්න ඕන. මොකද මීට ප්‍රථමත් රිෂාඩ් බදුදීන් මහත්මයයි එයාගේ සහෝදරයයි අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ නිසා දැන් අපිට පේනවා හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා ඇතුළු ඒ ක්‍රියාකාරී පිරිස අත්අඩංගුවට ගැනීමට දරන ලද උත්සාහය තමන් අසාර්ථක බව පිළි අරගෙන විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීම තමයි මේ සිදු කරගෙන යන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ඒ කැබිනට් මණ්ඩලය යටතේ පළවෙනිම ස්ථාපිත කරේ මොකද්ද? FCID එක. ඒ විශේෂ ඒකකයෙන් මොනවද කරේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මල්ලිව හිරේ දැම්මා. ලොකු පුතාව හිරේ දැම්මා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හිරේ දාන්න හැදුවා. එතුමා වාරණ නියෝගයක් ගත්තු නිසා එතුමාව හිරේ දාන්න බැරි වුණා. එතකොට මෙව්ව මොකක්ද? මෙව්ව දේශපාලන පළගැනීම් නෙවෙයිද? වරාය කොමිෂන් සභාව පනත හරහා රටට විශාල හානියක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. එක රටක් නම් එක නීතියක් නම් තියෙන ඕනකම තියෙන්නේ. එහෙනම් පෝට් සිටි ඒ නීතිය බලංගු වෙන ඕනකම තියෙනවා. හැබැයි අපිත් පැහැදිලි තමයි මේ පෝට් සිටි කියන මේ වරාය නගරයට මේ හදන පනත විසින් ඒක රටට භූගෝලීය වශයෙන් අයිති වුණාට නෛතිකව රටට අයිති නැති කිසියම් ප්‍රමාණක දහසක් දීපු භූමි භාගයක් බවට මේකපත් කරලා තියෙනවා. පළවෙනි දේ තමයි රටේ පොදු පාලනෙන් මේක ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ භූමි ප්‍රදේශය තුල මහනගර සභාවේ කොළඹ නගර සභාවට අයිති වෙන්නේ නැහැ. බස්නාහිර පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති රටේ මේ පළාත් පාලන जनाधिपति ඒක විශාල අනතුරක් තියෙනවා. අපි දන්නවා යහපාලන රජය ඔවුන්ගේ බලයට එනකොටම දුන්න එක පොරොන්දුවක් තමයි මේ ව්‍යාපෘතිය නවත්තනවා කියන එක. නමුත් ඒක වුන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය පෝට් සිටි ඉකනොමික් ප්‍රොජෙක්ට් එක කියලා වෙන නාමකින් ඒක දිගින් දිගටම කරගෙන ගියා. ඉතින් අපිට පේනවා මේක දශක ගාණක් තිස්සේ අපේ ඉන්න පාලකීන් අපිට යෝජනා කරන සංවර්ධන මොඩල් එකේම කොටසක් හැටියට තමයි අපි දකින්නේ. අපිට අහන්න වෙන්නේ මේක කාගේ සංවර්ධනය වෙනුවෙන් දියත් කරන ව්‍යාපෘතියක්ද කියන එක තමයි හාගේ ප්‍රශ්නද මේ ව්‍යාපෘතියෙන් විසඳෙන්නේ. අපි බැලුවොත් අද දවසේ මේ වෙනකොට සමාජයේ පැන නැගිලා තියෙන අරගල මිනිස්සු ඉල්ලන දේවල් සහ මේ ව්‍යාපෘතියෙන් යෝජනා කරන දේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපි බලන්න ඕනේ වත්මන් ජනාධිපතිතුමා දිහා විතරක් නෙවෙයි. අපි දන්නවා චීනයේ අදාළ සමාගමත් එක්ක යම් යම් බදු කිවිසුම් අවුරුදු 100ක කාලයක් සඳහා තියෙනවා. ඒකට අවුරුදු 100ක් කියන්නේ ජනාධිපතිවරණ අවම වශයෙන් 20ක්. තම ජනාධිපතිතුමා දෙපාරක් පත් වුණා ජනාධිපතිතුරු 10 දෙනි. මේ වෙනි දෙවන්ත ආයෝජන ක්‍රියාවලියක් තුල අපි හිතනවා මේ සම්බන්ධයෙන් මීට වඩා නිශ්චිත විය යුතුයි කියලා යුතුයකම සංවිධානයේ හිටනම් අපි හිතනවා මේ කොමිෂන් සභාවට පත්කනු ලබන සියලු සමාජිකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි කියලා සහ ඔවුන්ගෙන් බහුතරයක් මහ බැංකුවේ අධිපතිතුමා මුදල් අමාත්‍යංශ ලේකම්තුමා නාගරික සංවර්ධන අධිකාරී සභාපතිතුමා හෝ එම අමාත්‍යංශ ලේකම්තුමා ආදි වශයෙන් රාජ්‍ය තනතුරු දරන නිල පුද්ගලයන්ගෙන් සමන්විත වී 7 දෙනෙක් නම් පත් වෙන්නේ 4 දෙනෙක් එවැනි අය 3 දෙනෙක් ජනතුමාගේ අභිමතය අනුව පත් කරන්නත් තිබුණට ගැටලුවක් නැහැ කියන එක තමයි අපේ අදහස. ආණ්ඩුව පාලනය කළ යුත්තේ රුපියල නොව ආර්ථිකයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. පසුගිය දිනවල රුපියලේ සිදු වූ උච්චාවචනයන් සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. පවතින වසංගත තත්ත්වයත් සමග දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කරමින් අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි කඩාවැටීමකට ලක් වුණා. අමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 204කට එහා අගයක් ගන්නට තරම් ශ්‍රී ලංකා රුපියල ඉතා පහත් තත්ත්වයට වැටෙද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑවේ ණය වාරික පොලී ගෙවීමේදී සහ යම් යම් භාණ්ඩ ශ්‍රී ලංකාවට සීමා සහිතව උවත් ආනයනය කිරීමේදී අපට ගෙවන්නට වන මුදල ඉතා විශාල ලෙස ඉහළ යාමයි. මේ පිළිබඳව රටේ දේශපාලන වේදිකාවෙත් පාර්ලිමේන්තුව තුලත් දැඩි අවධානයක් යොමු වී සාකච්ඡා පවත්වද්දී වාද විවාද ඇති වෙද්දී හදිසියෙම ඩොලරය කඩා වැටෙමින් ශ්‍රී ලංකා රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වීම ආරම්භ වුණා. රුපියල් 204ක් වැනි ඉහළ අගයකට විකුණුම් මිල පවතින අවස්ථාවක පැය කිහිපයක් යන විට එය රුපියල් 190 ඉලක්කම් පරාසයකට පැමිණීම බොහෝ දෙනෙකුගේ සාකච්ඡාවට සහ අවධානයට ලක් වුණා. මෙය රජය සහ යම් කණ්ඩායමක් විසින් කෘතිමව සිදු කළ කිසියම් උපායක ප්‍රතිඵලයක් විදිහටයි ඇතමුන් හඳුන්වනු ලැබුවේ.
නමුත් රජය පෙන්වා දුන්නේ රජයේ නිසි ආර්ථික වැඩපිළිවෙල සහ දූරදර්ශීව ආර්ථික කළමනාකරණයේදීම මත ගත් පියවර තුළ මෙලෙස රුපියල ශක්තිමත් වූ බවයි. මේ තත්ත්වය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අදහස් පළ කළා. අපි ආණ්ඩු කරන කාලයේදී අපිට hina වුණා මේ රුපියල පාලනය කරන්න බෑ කියලා. රුපියල නෙමෙයි ආණ්ඩුව පාලනය කරන්නේ ආර්ථිකය. ආර්ථිකය හරියට පාලනය කළොත් රුපියල ස්ථාවර වෙනවා. රුපියල පාලනය කරන්න බෑ. ඒක බොරු කතාවල් ඇවිල්ලා කියනවා. හරිද? එතකොට අපි දන්නවා 180ට ඩොලර් එකකට තිබුණ එක 200ත් ඉක්මවලා ගිහිල්ලා 205 206 207ටත් ගිහිල්ලා තියෙනවා. ගිය සතියේ ඒක විතරක් නෙමෙයි බොහෝම වැරදි දෙයක් කළා. බැංකුවලින් මම ඇහුවා මම පාර්ලිමේන්තු ඉන්න ගමන්ම රුපියල් යගේ කීයද කියලා. කිව්වා අද රුපියල් 200යි 205යි අතරේ. ඒ කියන්නේ ඩොලර් එක විකුණන මිලයි ඩොලර් එක ගන්න මිලයි රුපියල් 200යි රුපියල් 205යි කියලා කිව්වා. නමෝයි 4යි 20ට විතර හැන්දෑවේ මහ බැංකුව බැංකුවකට වික්කා කියලා රුපියල ඩොලර් එකක් රුපියල් 192ට. ඇත්ත මිල ඇවිල්ලා 200යි 205යි 192ට. ඇයි ඒක කළේ? වාර්තා කරන්න රුපියලේ අගය අඩුයි කියලා පෙන්වන්න. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙන මිල නෙමෙයි કૃතිමය රුපියලේ මිලය පෙන්වන්නයි ඒක කළේ. මං හිතන්නේ ඔය වගේ බොරු වංචා සහිත වැඩ නොකළ යුතුයි. ඉතින් මම ආණ්ඩුවෙන් ඇහුවේ මේකයි. මම මේක බඳුළු ගුණවර්ධන අමිතුමාගෙන් ඇහුවා පිළිතුරක් ලැබුණ නැහැ පාර්ලිමේන්තුවේ. මං හිතුවා ඇත්තටම කියන්න අවුරුදු අවසන් වෙනකොට රුපියල අගය කීයද කියලා. දැන් මේ ආණ්ඩුව ෆේල් කියලා කියන්න අවශ්‍ය නැහනේ. ඒක කවුරුත් දන්නවා ෆේල් කියලා. ආර්ථිකය නම් ෆේල්ම ෆේල්. හරිද? හරි භයානක තැනක ඇවිල්ලා තියෙන්නේ. යාපනය කෝපයි ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 7ක් සමග පුද්ගලයන් සිය දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. යාපනයේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අද දින අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 7ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඊට සම්බන්ධ පුද්ගලයන් සිය දෙනෙකුද පොලිසිය විසින් අතරංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. යාපනයේ කෝපයි ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් පමණ සොයාගෙන තිබෙනවා. මේ සොයා ගැනීමත් සමග සැකකරුවන් 3 දෙනෙක් කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් අතරංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද සවස 3ට පමණ යාපනය නගරයේ 4 වෙනි හරස්වීදිය ප්‍රදේශයේදී තවත් එක් සැකකරුවෙක් අතඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බාරේ තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සොයාගෙන තිබෙනවා. ඔහු මෙම ජාවාරමේ ප්‍රධාන පුද්ගලයා බවටයි සැක කරනු ලබන්නේ. බලපත්‍ර නොලත් විදස් රැකියා ආයතන හරහා මහ පරිමාණ මිනිස් ජාවාරමක් සිදුවන බව බලේලත් විදේශ රැකියා නියෝජිත රැකියා සංගමය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විසිට වීසා මගින් ගෘහ සේවිකාවන් පිටත් කරවීමේ මගදී ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා බලපත්‍රයක් නොමැති උපනියෝජිත ආයතන වශයෙන් ක්‍රියාත්මක වන මාෆියාවක් තියෙනවා. මෙම ක්‍රමවේදය ඒගොල්ලෝ හදාගෙන තිබෙන්නේ ගුවන්තොට්ටු පොලිසියට නිලධාරීන් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන තමයි මෙම මගදී ක්‍රියාත්මක කරන්නේ. ඒතොර ඒගොල්ලෝ 120,000ක් එක ගෘහ සේවිකාවක් වෙනුවෙන් ලබා ගන්නවා මෙම සේවාව සපයන්න. ඒතොර මේක ප්‍රධානම හබ් එක. ඒ කියන්නේ ප්‍රධානම ස්ථානය ඇවිල ඩුබයි තමයි. ගැහණු පාර්ශවයේ මේ වගේ යොමු වීමෙන් ඒගොල්ලොන්ට දන්නේ නැහැ කොයි වගේ ස්ථානයකද ඒගොල්ලෝ රැකියාව වලට යොමු වෙන්නේ කියලා. එහෙ නියෝජිතයෙක් ඉන්නවා එයා අරගෙන එක එක තැන් වලට ඒගොල්ලෝ විකුණනවා. ඒතොර සමහරක් අවස්ථා රැකියාව වල නොලැබෙන අවස්ථා වලට ඒගොල්ලන්ව ගණිකා සේවා වලට අනිකුත් සේවා වලට මේගොල්ලෝ යොමු කරනවා. ඉතින් මේ වගේ ලොකු මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා මේ මිනිස් ජාවාරම සිදු වෙනවා. රජයෙන් මේක පිල්ලන්නේ මේම මගඩිය නවත්තන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. නැත්තම් මේ අපේ රට දැනටමත් මිනිස් ජාවාරම සිදු කරන රටක් වශයෙන් දැනටම හඳුනා දිනනට ඉවරයි. පරණ පාස්පෝර්ට් එකක් කාගෙන් හරි එක්කෙනෙක් ලබා ගන්නවා. ඒ පාස්පෝර්ට් එකට ඩුබායි වීසා එක ස්ටැම්ප් කරනවා මේ ලංකාවේ. ඒක ස්ටැම්ප් කරලා ශ්‍රී ලංකා ගුවන්තොට්ටු පොලේ ආගමන සහ විගමන සීලුත් ගහලා ඒ වගේ ඩුබායි රටේ සීලුත් ගහලා 2022 වෙනකම් වීසා එක වැලීඩ් කියලා තොරතුරක් පෙන්නලා ඒකට අපෝ රක්ෂණය කරලා යවන්න පටන් අරන් තිනවා. මේක ලොකු මාෆියාවක්. මේකට සම්පූර්ණ උදව් තියෙන වයඹ විදේශ යුද කාර්යාංශය. එම නිසා ප්‍රියංකර ජයරත් නැමැතිතුමාට දෙන අභියෝගය තමයි මේ අපි දීලා තියෙන තොරතුරු අනුව නිලධාරීන්ව අල්ලලා මේගොල්ලන්ට කිසි දඬුවමක් දෙන්න. මේකෙන් පස්සර පස්ස වෙන්නේ මොකද්ද? අන්තිමට ඒ රටෙන් ගියයි මේ මිනිස්සු වල මෙතන ප්‍රශ්නයක් කරන ඕගොල්ලෝ වන්න එපා. මේ රටේ තියෙන ආර්ථිකය ප්‍රධාන ආර්ථිකය මේ ව්‍යාපාරය. මේ ව්‍යාපාර තමයි විදේශ විනිමය ලැබෙන්නේ. මේක නැතුව අපේ රටේ තියෙන තත්ත්වය මොකද්ද? මේ විදේශ විනිමය කාර්යාලයන් සමාන නිලධාරී ඉන්නවා මේකට සම්බන්ධ. මේ නීතිය පිට කරන උන්ටයි chance එක දෙන්නේ. ඒකෝට ඒ account එකට තරින් අපිට නෙවෙටින්නේ. මේ බලපත්‍ර දා අපිට නෙවෙටින්නේ. අපි ඉල්ලනවා මේ විදේශ විනිමය කාර්යාලය කරුණාකර මේක නවත්තන්න. නැවතුනේ නැත්තම් අපි ඊළඟ පියවරට යනවා.
ගෘහ නිර්මාණ අලංකරණය සම්බන්ධයෙන් වූ ප්‍රදර්ශනයක් බතරමුල්ල හායා ගැලරි පරික්ෂේදී ඒ ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල සිතුවම්හි ආවාසය ගෘහ නිර්මාණ අලංකරණය සඳහා යොදාගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට ලබා දීම සඳහා වූ ප්‍රදර්ශනයක් බතරමුල්ල හායා ගැලරි ආයතන පරිශ්‍රයේදී සංවිධානය කර තිබෙනවා. ඒ ප්‍රවීණ නිර්මාණ ශිල්පී සේනකද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මම බතරමුල හායා ගැලරි එකත් එක්ක එක්කහ වෙලා ඉදිරිපත් කරන ප්‍රදර්ශනයක් මේක ශ්‍රී ලංකාවේ මේ පන්සල් චිත්‍ර ආභාෂය ලැබලා ඒවා කොපි කරලා ගෘහ නිර්මාණ ශාස්ත්‍රයට මේක ඇතුල් කරලා ගෘහ අලංකාර කිරීමේ මේ පන්සල් චිත්‍රද පාවිච්චි කරන්න පුළුවන් හැටි කියලා තමයි මේ එක්සිබිෂන් එකෙන් අපි පෙන්වන්නේ නිර්මාණ ශිල්පී ධම්මික බණ්ඩාර මහතාගේ නිර්මාණදායකත්වය මත මෙම ප්‍රදර්ශනයේ පැවැත්වෙන අතර සිය ආයතන පරිශ්‍රය මේ සඳහා ලබා දෙමින් අනුග්‍රාහක දායකත්වයේ සපයනු ලබන්නේ බතරමුල්ල හායා ගැලරි ආයතනයයි. ඒ අනුව මෙම ප්‍රදර්ශනය අප්‍රේල් 24 එනම් ඊයේ සිට මැයි 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම නිර්මාණ දැක්මේ මේ ප්‍රදර්ශනයේ නිර්මාණකරුවා හැටියට කටයුතු කරන්නේ මම. මෙහිදී මේ ප්‍රදර්ශ මාසක් පුරාවට මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට කාලය වෙන් කරන පැමිණ මේ නර්මල් ලෙසම ආරාධනා කරනවා. අලිමිනිස් ගැටුම කියන්නේ දැනට වසර ගණනාවක සිට පවතින නමුත් තවමත් දෙසි විසඳුමක් නොමැති ප්‍රශ්නයක්. මහියංගනිය ගලින් බිඳිරුව ප්‍රදේශයේ මේ දිනවල මෙම ගැටලුව හේතුවෙන් දැඩි ලෙස ජනතාව පීඩාවට පත් වී තිබෙනවා. ඒ අනුව දින දෙකක් තුළ එම ප්‍රදේශයේ වනාලි පහර දෙමින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මේ තොරතුරු ඒ පිළිබඳවයි. අලිමිනිස් ගැටුම මේ මාතෘකාව අපි දිනෙන් දින කතා බහට ලක් කරන මාතෘකාවක්. මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නම් තවමත් වගකිව යුතු කිසිදු බලධාරියෙක්ගෙන් ප්‍රතිචාරයක් නම් ලැබී නැහැ. ගෙවුණු දින කිහිපය තුළම මහියංගනිය ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණු සිදුවීම් එතරම් සුන්දර ඒවා නෙවෙයි. ඒ එම ප්‍රදේශයේ ජනතාවට දිගින් දිගටම එල්ලවන වනාලි තර්ජන හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටීමයි. ඊයේ අලුයම තුරට පමණ මහියංගනිය ගිරාතුරු කෝට්ටේ උල්හිටිය ගම්මානයෙන් අසන්නට ලැබුණේ ඉතාමත් කනගාටුදායක සිදුවීමක්. ඒ එම ගම්මානයේ ජීවත් වූ කාන්තාවක වන අලියෙකුගේ පහර දීමෙන් මිය යාමේ අවාසනාවන්ත පුවතයි. හීන්මණිකා නැමැති මෙම කාන්තාව මෙලෙස වියකොස් ඇති අතර ඇයගේ නිවසේ බිත්තියට වන අලියා සිදු කළ පහර දීමෙන් බිත්තිය කඩා වැටි ඊට යට වීමෙනුයි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. පහර දීම සිදුවන අවස්ථාවේ ඇගේ පුත්‍රයා දියණිය සහ මිනිපිරිය නිවසේ සිට ඇති අතර මියගිය කාන්තාව සහ ඇගේ පුත්‍රයා කඩා වැටුණු බිත්තියට යට වී තිබෙනවා. මෙම සිදුවීමේ උණුසුම පහව යාමට මත්තෙන් තවත් එවැනි සිදුවීමක් මෙම ගම්මානයෙන්ම වාර්තා වීම කනගාටුවට කරුණක්. ඒ අද අලුයම තුරට පමණ තවත් කාන්තාවක වන අලියෙකුගේ පහර දීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වෙද්දී 54 හැවිරිදී BM හේමලතා නැමැති කාන්තාවයි. සිද්ධිය වූ මොහොතේ අලුයම තුරට පමණ අලියා ඇගේ නිවසේ බිත්තියට පහර දී ඇති අතර වන අලියාගෙන් බේරීමට ඔවුන් අසල්වැසි නිවසක් වෙත පලා ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී වන අලියාගේ පහර දීමට ලක් වෙද්දී මේකේ ඉන්නවනේ අදාළ බලධාරී මෙව්වට රාජකාරී මට්ටමින් රාජකාරී කරන්න ඒ නිලධාරින්ට මෙව්වට සමන් දීලා ඇහුම් කන් දීලා මේ අහිංසක මිනිස්සුගේ ජීවිත දස්ස ගානක් වටන මේ ජීවිත මේ අපරාධින දැන් එකයි ඉහිලුවා දැන් දෙකයි ආස්තිය වැටෙනකන් ඉන්නවා මේ මිනිස්සු මොනවාරි වගාවක් කරන්න එතකොට ස්ථීර වාර්ජලයක් නැති ස්ථීර ආදායම් මාර්ගයක් නැති ගම්මානයක ඉන්න මිනිස්සුන්ට මෙවැනි අසාධාරණයක් සිද්ධ වෙන්න දෙන්නේ ඇයි මේ ප්‍රදේශයේ ඕනතරම් දේශපාලන නායක පාර්ලිමේන්තුවට ගියා අද උඩ පාර්ලිමේන්තුවේ 8 දෙනෙක් ඉන්නවා මේ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා හැබැයි මේ ජීවිතවලට වුන් වග කියන්නේ නැහැ
මෙලෙස දිනෙන් දින උග්‍රවන වනාලි තර්ජනයට මහියංගනේ ජනතාව මුහුණ දී සිටින්නේ අද ඊයේ නොවේ. මෙම වනාලි තර්ජනයට විසඳුම් ඉල්ලමින් පැවැත්වෙන වල්සපුගල උපවාසයට සමගාමීව මහියංගනේ නගර මැදේ පැවැත්වෙන අකණ්ඩ සත්‍යාග්‍රහය අරඹ අදට දින 42ක් ගත වී තිබුණත් මෙවනතුරු ඊට ප්‍රතිචාර දක්වීමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත් වී නැහැ. මෙම සත්‍යාග්‍රහයට ජන නියමු කලාකරුවන් රසක්ද සිය සහාය පළ කර තිබුණා. මහියංගනේ ප්‍රදේශ ජනතාව එලෙස පීඩා විඳිද්දී පොළොන්නරුව ඇලහැර ගොවි ජනපදයේ ජනතාවටත් සිදු පැත්තේ කබලෙන් ලිපට වැටීමටයි. ඒ එම ප්‍රදේශයේද බලපෑ ඇති වනාලි තර්ජන හේතුවෙන්. අපි මේ ගොවි සංකරන්නේ ඇත්තරම දුක් විඳලා. අපට ඇත්තේ සල්ලි තිබිලා නෙමෙයි මේවා අපි කරන්නේ. අපි අත්තරන බඩු උකස් කරලා තමයි අපි මේ ගොවි සංකරන්නේ. දැන් මේක වෙලා තියෙන වප්පතේ ඉඳන් අපි රකින්න ගත්තාම අපේ දරුවන්ගේ අධ්‍යාපනය එහෙන් වැඩපණ වෙනවා. දිනෙන් දින වනාලි තර්ජන හේතුවෙන් පීඩා විඳින ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ජන ජීවිතය ආරක්ෂා කර ගැනීමට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ විට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ සිදු කළ යුතු කාර්යයන් සහ සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්ුණා. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නෙලධාරීන් පිරිසක් විසින් තනමල් විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ කහකුරුලම් පැලස ප්‍රදේශයේ යේපස්වරුවේදී සිදු කළ හදිසි වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැක්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නෙලධාරීන් ප්‍රකාශ කළේ. යාපනයේ බේදුරු තුඩුව තික්කම් ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට පත් කර පලාගොස් සැඟව සිටි ටිපර රතු රියදුරුකු යාපනයේ බේදුරු තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ කොඩිකම්ම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.